ඇඹිලි පිටියේ කඩදාසි කම්මල් තිබ්බා වහලා දැම්මා. පූගොඩ මත්තේගොඩ වේයන්ගොඩ රෙදි කම්මල් තිබ්බා වහලා දැම්මා. පරත්ත රසායනික කම්මල තිබ්බා වහලා දැම්මා. පුත්තලම සිමෙන්ති කම්මල විකුණලා දැම්මා. කංකසන්තරේ සිමෙන්ති කම්මල වහලා දැම්මා. ගින්තොට තුනිලෑලි සංස්ථාව වහලා දැම්මා. දංකොටුවේ පිඟන් සංස්ථාව වහලා දැම්මා. පිළියන්දල පිඟන් කම්මල වහලා දැම්මා. ඔරුවල වාහනයක විකුණලා දැම්මා. හිඟුරාණ සිමෙන්තියක සමහර හිඟුරාණ සීනියක වහලා ළඟදියාන්තම් විවෘත කරා. කන්දලේ සීනියක වහලා දැම්මා. ඇලයපත්තේ උළු කම්මල වහලා දැම්මා. අපි වහනවා, ඉන්දියාව හදනවා. ඇයි අපේ පාලකයන්ට අපේ රට හැදීම ගැන ඕනකමක් තිබුණේ නැහැ? මොකද හදන එක රටට හොඳයි, ජනතාවට හොඳයි, ගේන එක ඒගොල්ලන්ට හොඳයි. එනිසා ඒගොල්ලෝ හැම වෙලාවම කල්පනා කරගෙන ගන්න ගේන්න මොනවද නොගෙනන්නේ? කංකුම් ගේනවා ලංකාවට, කංකුම් ගේනවා පිටරටින්, ලුණු ගේනවා, ලුණු ගේනවා පිටරට, මුංගට ගේනවා, කවුපි ගේනවා, උඳු ගේනවා, කුරක්කන් ගේනවා ඉන්දියාවේ. මම මේ කියන්න හදන්නේ මොකද්ද? නිෂ්පාදනය කඩාවැට්ටුවා. මේගොල්ලෝ කැමති හැම වෙලාවම ගේන්න, ගේන තරමට ලාභයි. බිත්තර ගෙනාවා, බිත්තරකින් කොමිෂන් එක රුපියල් 8යි. බිත්තර කෝටියක් ගෙනාපුවාම කෝටි 8යි. හදනවට වඩා ලාභයි. ලාභයි නේද? සීනි හදනවට වඩා ලාභයි. සීනි ගෙනාවා, බද්ද එහෙට මෙහෙට කරා, ලාභය කෝටි 1500යි. හරිද? ලාභයි ගේනික. පොල්තල් ගෙනාවා, බද්ද එහෙට මෙහෙට කරා, ලාභය කෝටි 350යි. ගේනක ලාභයි. පාසල් නිලැඳුම් ගේනකොට චීනෙට දෙනවා කෝට එක, දෙනවා ව්‍යාපාරිකයන්ට කෝට එකට අනුව ගානුව ගාන ගන්නවා, ලාභයි. ඒගොල්ලන්ට කවදාවත් හදන්න ඕනකමක් තිබුණේ නැහැ. ඒගොල්ලන්ට කවදාවත් වවන්න ඕනකමක් තිබුණේ නැහැ. ඒගොල්ලන්ට ඕනකම තියෙන මොකද? හැමදාමත් ගේන්න 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 ගේන තරමට ලාභයි, කමිෂන් එක හම්බ වෙනවා. ඒෙන්ද රට වැට්ටුවා. වටේ තියෙන හැම රටක්ම හදනකොට අපේ රට වහනවා. වටේ තියෙන හැම රටක්ම හදනකොට අපේ රට ගේනවා. ඔන්න සිද්ධ වෙච්ච දේ අපිට. එක ඛේදවාචක කතාවක් වෙනවද? අපේ තියෙන වරායේ තියෙන ටැංකි වගේක්. ඒ ටැංකි තිබුණ ඉස්සර අපි පොල් තෙල් හදලා ඒ ටැංකි වල ගබඩා කරලා අපි පිටරටට වික්කා. හරිද? අද ඒ ටැංකිම පිටරටින් තෙල් ගෙනල්ලා ඒ ටැංකි වල ගබඩා කරලා නුවරට එවනවා. ඒතර ඒ ටැංකි මේට දශක දෙක තුනකට කලින් පාවිච්චි කරේ අපි පිටරට පොල් තෙල් යවන්න. අද පාවිච්චි කරන්නේ පිටරටින් පොල් තෙල් ගෙනල්ලා ගබඩා කරගන්න. එතන මං කියන එක. ඒ කියන්නේ මොකද්ද? මේගොල්ලන්ට කවදාවත් හදන්න ඕනකම තිබ්බේ නැහැ. මේගොල්ලන්ට හැමදාම මේගොල්ලන්ගේ ආර්ථික බයින් ඇන්ඩ් සෙලින්, මිලදී ගැනීම සහ විකිණීම ඔච්චරයි. අන්න ජාතික ජනබලයේ ආණ්ඩුව පළමු වතාවට අපේ රටේ අලුත් ආර්ථික ප්‍රවේශය ගන්නවා. හදන්න පුළුවන්, මම කියන්නේ සියල්ලම හදමු කියලා. හදන්න පුළුවන් දේත්, වවන්න පුළුවන් දේ අපි හදන්න පටන් ගමු, වවන්න පටන් ගමු. ඔබ ලෑස්තිනම් අපේ රට හැම කුඹුරක්ම වගා කරන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වෙන සහල් ප්‍රමාණයක් කරනකොට වෙන කිසි සහල්ලට අපිට රටින් ගේන්නේ. අද ටයිල් කර්මාන්තකරුවන් අහලා බලන්න, ටයිල් අපේ රටේ පහුගිය කාලේ ටයිල් කර්මාන්තය ඒක ලංකාවේ ටයිල් ගේන එක ආනයන සීමා නතර කරා. නතර කරාට පස්සේ අපේ රටේ කර්මාන්තකරු අලුතෙන් ටයිල් කර්මාන්ත පටන් ගත්තා. මට අද උදේ එක්කෙනෙක් හම්බුණා. එයා කිව්වා එයා කෝටි 500ක් දීලා අලුතෙන් ෆැක්ටරිය පටන් ගත්තා කිව්වා. පටන් ගත්ත විතරයි ආපහු ගේන්න දොරට විවෘත කරා. දැන් ෆැක්ටරිය වහලා දාලා දිනවා කිව්වා. මේමයි. මම කියන්නේ ආනයන සම්පූර්ණ නතර කරන්න කියන එක නෙවෙයි. කාට හරි ඕනනම් පිටරට ට්‍රයිල් එකක්, ඒ ස්ට්‍රයිල් එකට ඒ වගේ ඉන්න අවසර තියෙනවා. හැබැයි මේ හැම එකක්ම විවෘත වෙන්න ඕන. අපේ නිෂ්පාදක, අපේ කර්මාන්තකරු ආරක්ෂා කරගන්න. ලෝකේ විවෘත වුණේ එහෙම. ලෝකේ විවෘත කරන්නේ තමන්ගේ සියල්ල නැති කරගෙන. අපි කරේ සියල්ල නැති කරගෙන විවෘත කරා. ඉන්දියාව කොහොමද විවෘත කරේ? ඉන්දියාව ලේලන් සමාගමට ඉන්දියාව විවෘත කරා. විවෘත කරන අශෝක් එක්කත් එකතු වෙලා අශෝක් ලේලන්ස් කියන බස් රථ හදන්න පටන් ගත්තා. එතකොට එහෙන් එනවා ලේලන් සමාගම ඉන්දියාව අශෝක් එකතු වෙලා අශෝක් ලේලන් විවෘත කරන්නේ කොහොමද?
තමන්ට තාක්ෂණයක ඉන්න, තමන්ට ප්‍රාග්ධනයක ඉන්න එහෙම විවෘත කරනවා. හැබැයි මොකද්ද වෙලා තියෙන්නේ? අපේ රටේ විවෘත කිරීම කරේ අනුවත් සෙට්ටිආරච්චි කියලා අවුරුදු 6ක දරුවෙක් කතරමං වී ඇත. හාමුදුරුවෝ වැඩ ඉන්න වේදිකාව පිටිපස අත්තම්මා රැඳී ඉන්නවා අවුරුදු 6ක දරුවෙක්. මම නැවතක අනුවත් සෙට්ටිආරච්චි කියන දරුවා. චුට්ටක් ඕගොල්ලෝ හැම කෙනාම අසබඩ ඉන්න දරුවෝ දිහා බලන්න පොඩ්ඩක් හැම කෙනා ගාව කවුද? ආසන්න ඉන්නවද කියලා. තමන් අපට ඉන්නවද කියලා බලන්න. එතකොට අපි තේරුම් ගන්න පුළුවන්. රතු ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නවලු. ආ දරුවා ඉන්නවා. හොඳයි, හරි, බොහොම ස්තුතියි. එනිසා අපි කියමින් හිටියේ විශේෂයෙන් ගත්තහම නැවත අපේ රටේ හදන්න ඕන. මම මේ කියන්නේ සියල්ල හදන්න කියන එකනේ. ලෝකේ කිසි රටක් සියල්ල හදන්නේ නැහැ. හැබැයි තමන්ට හැකියාව තිබෙන, තමන්ට සම්පත් තිබෙන, තමන්ට විභවතාවය තියෙන සියල්ල හදන හැම රටක්ම. සිංගප්පූරුව වගේ රටක් ගත්තොත් කුඩා බිමක් තියෙන්නේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රට වෙනුවෙන් වෙන රටවල් වල ඉඩම් අරන් වගා කරනවා. ඒගොල්ලෝ වෙනුවෙන් ලෝකේ හැම යමින් තිබෙන්නේ. හැබැයි අපි මේක අනිත් පැත්තට හරවලා තිබින්නේ. එනිසා අපි සැප්තැම්බර් මාසේ 21 වෙනිදාගෙන් පටන් ගන්න. නැවත අපේ රටේ ආර්ථිකයට අලුත් ජීවයක්, අලුත් පණක් ලබා දෙන එක තමයි ජාතික ජනබල වේගය ආණ්ඩුවේ අපේක්ෂාව. රනිල් මගෙන් අහනවා ආර්ථිකය මොකද්ද කියලා. ඔන්න අපේ ආර්ථිකය. ඔයගොල්ලෝ වට්ටපු ආර්ථිකය. රනිල්ලා කඩා වට්ටපු ආර්ථිකය. ණය අරගෙන නැති කරපු ආර්ථිකය. රනිල් වික්‍රමසිංහ තමයි. අද අපි ගෙවන්න තියෙන ජාත්‍යන්තර සුරි බැඳුම් කර ඩොලර් බිලියන 12 මාරම ගත්ත රනිල් වික්‍රමසිංහ. අද ගෙවා ගන්න බැරි ජාත්‍යන්තර සුරි බැඳුම් කර සියල්ල රනිල් වික්‍රමසිංහ ණයට ගත්තුවා. ඔන්න ඕගොල්ලෝ ආර්ථිකය කරපු විදිය. අපි ආර්ථිකය කරන්නේ මේ රටේ සම්පත් ලෝක වෙළඳපොළ ලෝක ඇතිවීම වෙන තත්ත්වයන් නව තාක්ෂණය මේ සියල්ල එකතු කරගත්තු බාණ්ඩහ සේවා වලට නව පණක් දෙන ආර්ථිකයක් තමයි ජාතික ජනබල වේගය ආණ්ඩුව දියත් කරන්නේ. ඒව රනිල් වික්‍රමසිංහලාට හිතා ගන්නවා. ඒගොල්ලගේ මනස හැම වෙලාවෙම වැඩ කරන්නේ කමිෂන් කමිෂන් කමිෂන්. උත්තරය. එනිසා අපි කියන්නේ මොකද්ද? අපි මේ අලුත් පරිවර්තනයට අත තියන්නේ.